Hansi. අනේ බන්දුට මොනවාරි වුණොත් නම් මට ඉඳලා වැඩක් නෑ ශානිදුව. මා මට මුකුත් වෙන්නේ නෑ නන්දේ. නන්ද මේ නිකම් බොරුවට බය වෙලා. ඉස්පිරිතාලේ නින්නේ. ඩොක්ටර්ස්ලා තින්නවනේ හැමතිස්සෙම ළඟ. ඒ වුණාට අගේට හිටපු මිනිස්සයනේ. නන්දේ. අර මොකද ඉස්සෙල්ලා නන්ද කියපු කතාව මේ ස්වර්ණ අයියාව මරන්න එන කතාව? හා. හැබැයි මට ඒක ස්වර්ණ පුතාට කියන්නත් අමතක වුණා. ඒක හරි වැඩන්නේ නැන්දේ. අනේ ශානිදුව කාට කියන්නද මේ අවනඩු? අපි පොලිසියට කියමු. අපු අපු ඒක ඊට වැඩිය කරදරයක් වෙයිද දන්නේ නැහැ දරුවෝ. ස්වර්ණයට කවදාවත් යාගේ හින් හැබැයි කරගන්න බැරි වේද නැන්දේ? මේ සේරම වැරදි එයා නිසානේ. එයා අර පාඩුවේ බැංකුවේ රස්සාව කරගෙන හිටියානම් ඉවරයිනේ. කොහෙද මං කියන දෙයක් කනකට ගන්නවද? සුවන් අයියට බනින්න එපා නැන්දේ. බනින්න එපා? වා තාමත් එයාගේ වැරදි සුද්ධ කරන්නද හදන්නේ? මේ මං පොඩි පුතත් එක හරිම තරහෙන් ඉන්නේ. හා හා ඇති දැ වයසක උදවිට කේන්ති යන්න හොඳ නෑලු. දැන් සුවන් අයියට බනින්න නැතු ඉන්න. මම අන්දරට එකක් හදන් එන්න. ලොකු නෝනා තේ ගෙනාවා. නීලා මහත්තයා ලොකු නෝනා අනිත් කාමරේ. ඔය මාත් එක තරහ වෙලා ගියකම මේක ගිහිල්ලා නෝනට දෙන්න. දීලා නෝනට කියන්න මට තේ එකක් හදාගන්න කියලා. හොඳයි මහත්තයා. මොකද්ද බං? බතරිකර පරක්විනර ලතාලා වගේ. එහෙම තමයි බං. පතාගෙන ආ විදිහට ඔතාගෙන යනු ලැබේ. මේ මොනවාරි බොනවද? බොමු බොමු. උඹ ගානේ නේ. මුදලාලි. මටත් මේ බීම එකක් දෙන්නකෝ. කොහෙද යන්නද? නිතරම මම බීලා එන්න. හරි හරි. බහිපිට බීලා වරෙන්. ඇයි දන්නවද? මුහුරුතර යන්නත් බෑ බං. බෞලිකෝ කියන්න බෑනේ. මොකද ගිටක් හොයාගන්නත් බෑ. යන තැනක පැලවෙන්න නැතුව ගිහිල්ලා වරෙන් ඈ. හරි හරි. ඔබ බීලා ගෙවලා වරෙන්. ඈ? ඒ! ඍෂි! යකෝ මූයි සුවන්නයි දෙන්නම දැන් නිකන් අර ඩයිනසෝරල වගේනේ. හිටියොත් හපා කනවා. කීයද මුදලාලි මේ බීම දෙකට? බීම දෙකට මහත්තයා 60යි. අර මහත්තයා කාලක් ගියේ. කෑවා? මොනවද කෑවේ? ලැබරි 3යි, බනිස් 1යි. අම්මපා මුන් කන කෑමට මුදලාලි බලන්නකෝ මේ බඩේ අමාරුවක්වත් හැදෙන්නේ නැහනේ. ගාන කීයද? ගාන මහත්තයා 125යි. මම හෙට දෙන්නම් මුදලාලි. මේ ණයට දෙන්නේ නැහැ මහත්තයා. සල්ලි දීලා යන්න කරුණා කළා. අල්ල දියාගෙන හිටියේ වෙන වැඩකට නේ මුදලාලි බලන්නකෝ. මට එහෙම වැඩක් නැහැ මහත්තයා. කෑවනම් සල්ලි දීලන්න එපා මහත්තයා. 120ක් දෙන්න පහ පස්සේ. නෑ නෑ ණයට දෙන්නේ නැහැ මහත්තයා. ණයට දෙන්නේ නැහැ. ඔච්චරමයි දෙන්න මුදලාලි. ගමන් නැහැ ඉතින් අපි. බිස්නස් එක කරන්නේ මහත්තයා. මුන් දෙන්නම දැන් ළඟකදී ඉඳලා මගේ කොණ්ඩේ බඳින්න පටන් අරන්.
හරි. දෙන්නංකො ළඟදීම කොකාට වාරයක් ආපු එකේ ඉත්තටත් වාරයක් එනවනේ. හ්ම්. නේද මුදලාලි? ආ. ඒක ඇත්ත මහත්තයා. අර ටොෆි දෙක තුනකුත් දෙන්න ඉතුරු වෙච්ච එකේ ආ. අමල් ඇති අන්තම් ඔය එන්නේ ඩබල මේ තාත්තා බලන්න යන ලෑස්තුනේ. කොහොමද පුරුපිටියේ තාත්තට? තනගම ටිකක් හොඳයි. ඉතින් පුතත් එක්ක හොඳට කතා බහ කරුවද? ඔව්. දැන් මම උදේ කැමත් කවලේම ආවේ. දැන් අම්මලා කොහොමද යන්නේ? මම ට්‍රයිෂුවක් කතා කරන්න. නෑ නෑ ඕන්නේ නෑ පුතේ. අඩියට දෙකට මම මේ ටික පැනලා යන්නම්. මම අම්ම දැන් මුරත්තේර ගියා. ටක් ගලාව ඈ. හාන්. පුතේ ඔයා කලබල කරගන්නක ඔයා නිදාසි වගේ වැඩ කරගන්නකෝ. එනම් මම යනවා ඈ. ආම්. මනෝ වරේ වරෙන් ආන්ටි තනියමද යන්නේ? ඌ පුතේ මම ඉක්මනට ගිහිල්ලා එන්නයි. බස් එක මෙතනින් ගන්න තැහැගිනේ. මම්මුව දාලා ආවේ. කන්ද බා? ඉලෑට දෙකක් තුනක් කඩන්න ආවේ මේ. ඔබ දන්නවද මූ මට කරපු වැඩේ? අර එහා පැත්තේ අර කඩෙන් ලැවරිය තුනයි බනිස් ගෙඩියයි බීම එකයි බීලා මට දඩේ දාලා හරි හරි බං ඕකට ඉතින් ඔච්චර කෑ ගහන්න එපා නං ගෙදර යන්න යනව යණයක් වෙන්නේ නැතුව යන්න කිව්වම යනවා තමයි Thank you හොඳේ අම්මා බලාගත්ත සිම්පල් කේස් බයි අනේ ඇත්තමයි සුවර්ණ අපරාධේ කියන්න බෑ නංගිටයි මුටයි දෙන්නටම එකම නට් එක තමයි ලූස් වෙලා තියෙන්නේ. අනේ මේ ඔය කතා වලින් වැඩක් නැහැ. මේ ඔබ දැන් මේ ගේ බලාගෙන හිටපන්. මායි සොරණ යනවා. අපිට වෙලා ගියා බං. ඈ? මන් නැතුවද මල මූරත් එකට යන්න හදන්නේ? මේ උඹලා දෙන්න ඕන දෙයක් විසඳගන්න ඉන්න. මට පරක් වෙනවා. මම ගලනවා එන්න. මේ මේ. එහෙම කරන්න හදන්නේ බහරද? ඔබ ලැවරියත් කාලා බනිසුත් කාලා බඩ පුරවගෙන ඉන්නේ. ඇයි? පුතේ අන්ට හොඳ නෑ බං මං කියන එක කක්ක. ඒ මවුලක් නෑනේ මට. අවුලක් තියෙනවා උඹට. යන්ට හොඳ නැති හේතුව උඹ මචං කිල්ලට අහුවේ කියලා ඒකයි.
ලොකු මහත්තයා. ලොකු නෝන ඉන්නවා. කතා කළාද? කතා කළා ලොකු මහත්තයා. ඇයි අප්පෝ කියලා ඇහුවා. මොකද? ඇයි අප්පෝ කියලා ඇහුවා. ලොකු නෝනට එන්න කියලා කිව්වේ නැද්ද? නෑ ලොකු මහත්තයා. ලොකු මහත්තයා ලොකු නෝනට එන්න කියන්නයි කියලා කියන්නයි කියලා කිව්වා කියලා කියන්නේ කිව්වේ නෑනේ. එන්න කියන්නද ලොකු මහත්තයා? අප්පෝ තේරුණා.